අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාජ්‍ය ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ස්වාධීන පක්ෂ 7 උත්තර ලංකා සභාවේ ඉලිදකි සභාපතිත්වය විමල්ට දුරකථන ඇමතුම් බ්‍රෝඩ්බෑන්ඩ් සැටලයිට් හා මුදල් ගෙවා නර්මන රූපවාහිනී සේවා ගාස්තු හෙට සිට ඉහළට රුපියල් 100 204 මුදලකින් ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට. ඉන්ධන නැති වෙලා තියෙන ඇනුම් කිරීමේ අක්‍රමිකතා නිසා පෞද්ගලික ටැංකර රථ හිමියන්ගෙන් චෝදනා. විදුලි බලය ප්‍රතිඋහගත කිරීමේ යෝජනාව සැප්තැම්බරේ කැබිනට්ටුවට. මිනිසුන් අතහැර දුවන සපත්තු මිල බැනියමත් ගැලවෙයි. රාජපක්ෂලාට මල් පාවඩ ජනතාවට මල් වඩම් සජිත් කියයි. ගෝඨාභය යද්දී පාන් 170යි එද්දි 300යි නලින්ද පවසයි ශ්‍රී ලංකාව IMF ඒකඟතාවලට පැමිණීම ගැන ක්‍රිස්ටිනා ජෝජියා සතුට පළ කරයි කවදාවත් සත පහක්වත් හොරකම් කරලා නැතිනම් වැටුපෙන් සහ දීමනා වලින් රාම්‍ය සුරම්‍ය සුබ යස රංග එකී නොකී මාලිගා හැදුවේ කොහොමද කියලා රටට කියනු මැන අද ටෙලිවැකියෙන් ඉන්ටර්නෙට් එක සර්ච් කරාම එචාප නායකයා බල සම්පන්න නායකයෙක් කියලා බලන්න පුළුවන් වජිර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට සිට යලිත් ජනතාවගේ කර මත තවත් බදුබර ඇතුළු වියදම් ගණනාවක බර පැටවෙනවා දුරකථන සේවා බ්‍රෝඩ්බෑන්ඩ් හා මුදල් ගෙවා පරිහරණය කරන රූපවාහිනී සේවා ගාස්තු මිල හෙට සිට විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිතයි 20%කින් හා 25%කින් ඉහළ යන එම සේවාවලට 15%ක වැඩි වාද්දක්ද එකතු වෙනවා මේ අතර මිනිසුන් අතහැර දමා දුවන සපත්තු මිල හා ගැලවී යන බැනියම් වල මිල ගැනත් අද අගනගරයෙන් අහන්න ලැබුණා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ. ඒ අනුව හෙට සිට ජංගම හා ස්ථාවර දුරකථන සේවා ගාස්තු සහ බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු 20%කින් ඉහළ දැමීමට නියමිත අතර මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25%කින් හෙට සිට ඉහළ දැමීමට නියමිතයි. ඊට අමතරව මෙම සේවාවන් සඳහා වැඩිපුර ප්‍රතිශතයද හෙට සිට 15%ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි. ඒ අනුව පෙරට වඩා මෙම සේවාවන් සඳහා පරිභෝගිකයෙකුට 60%කින් පමණ ඉහළ ගිය අමතර ගාස්තුවක් හෙට සිට ගෙවීමට සිදු වෙනවා. ඒක සමාගමක අපි කියමු 364 තිබුණා නම් පැකේජ් එක ඒක 457ක් වගේ මිලකට ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම 360කට තිබිච්ච පැකේජය 447ක් 530ට තිබිච්ච එක 655ක්. සමහර පැකේජ් නවත්තලා දාලා තියෙනවා මේ දුරකථන සමාගම. ඉදිරියේදී 49 කාඩ් එක රුපියල් 59ක් වෙනවා 99ක 119ක් වෙනවා දුරකථනය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙච්ච යුගයක පාලකයන් කරා ඒකට අවශ්‍ය කරන අමතර කොටස් ගෙන්වීම තහනම් කරා නිෂ්පාදනයක් නැති රටක පාලකයෝ මේ මොකක්ද කරන්නේ කියලා අපිට හිතා ගන්න බැ අපි ව්‍යාපාර වශයෙන් අපි අසරණ විදියට උඹලක් ධාන දාන බර පටවගෙන යන අපි ලෑස්තිනේ අපි මේ බර කරෙන් බිමට තියනවා කොලේ ගහන උස්සලා මේ බර කොයි වෙලාවකරි අපි දන්න රජයට සල්ලි නැති උනේ හොරකම් කළා නම් කොමිස් ගහලා නම් මේව කරේ කවුද අපි මේ විදියට ඉවසන්න මේගොල්ලෝ අපව පාගන වැඩි අපි වහාම එකමුතු වෙමු මේකට තීන්දුව తీරන ගමු ව්‍යාපාරිකයෝ සාමාන්‍ය ජනතාව බඩගින්නත් එක්ක එහෙම නැත්නම් ජීවත් වීමත් එක්ක ඇති කරගන්න අරගලය උඹලට ලේසි වෙන එකක් නෑ මර්ධනය කරන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල විතරක් නෙවෙයි මේ වෙනකොට සමස්තයක් විදියට වෙළඳපළේ තියෙන සෑම භාණ්ඩයකම සෑම ආයතනයකම මිල ගණන් ඉහළ ගිහින් වෙළඳපළට ගියාම දැන් වැඩිපුරම ඇහෙන කතාව තමයි ඉස්සර ගණන්වලට දැන් ගන්න බෑ ඉස්සර ගණන්වලට දැන් දෙන්නත් බෑ කියන කතාව අදත් අපි කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම සංචාරය කළා අද අපි සොයා බැලුවේ පාවහන් සහ දෛනිකව භාවිත කරන තවත් අත්‍යවශ්‍යම ද්‍රව්‍ය කිහිපයක් පිළිබඳවයි ම
මේ ඒ ගැන වෙළඳුන් සහ ජනතාව අපට කිව්ව කතාව. නමද ඉස්සර රුපියල් 100ක් දීලා අඩියක් ගන්න එක. දැන් අද අඩියක් ගන්න ගියම කීයද? නිකන් කිවි පොලිස්ටින්නක් ගත්තම ඉස්සර 105 110 දී පොලිස්ටින්න. දැන් අද 290ක පොලිස්ටින්න එක. අලුතෙන් රුපියල් 1000යි කියලා පදික වේදියා කෑගාලු එක්ක සබත්වා 2400යි සබත්වෝ. ඉස්සර වෙලා මේ සූ එක යනකොට අපි වෙලා 1500 දාලා එක. දැන් 1500 එක ගලන. මේ නූල් පන්දු ඇවිල්ලා ගත්තේ රුපියල් 100කට. අද කියදාන 480යි. ඉස්සලා තියෙන බඩු එකට තුනක් නැගලා තියෙන්නේ. ඉම්පෝට් සපත්තු නැති නිසා ලෝකල් සපත්තු තමයි ඉක්ුණන් වෙලා තින්නේ. ඊට පස්සේ පිටරටෙන් බඩු ගෙන්නන්නත් දෙන්නේ නැහැ. සපත්තු නැතුව යන්න වෙන්නේ පාරේ වයින්න වෙන්නේ ඒකයි. සපත්තුවක් ගන්න කොහෙද? ජීවත් වෙන්නත් බොහොම අමාරු වෙනයි. ඉස්සලා වික්කේ අඩුවට දැන් විකුණන්න අමාරු. බිස්නස් අඩු සෑන්ට අඩු. ඔව් දැන් මේකම්ම ගණන් ගිහිල්ලා රුපියල් 3000ට තිබ්බේවත් 7000කට විතර ගණකල් ගණන් ගිහිල්ලා. මම දන්නේ මේ තත්ත්වෙත් එක ළමයින්ට ස්පෝට් කොහොමද කරන්න කියලා. එදා 2750යි. අද මේක 6500යි. ඉල්ලන්නේ 350ට 400 ඈ බැනියමේ ගාන කිව්ව ගමන් දුවන බැන බැනමයි යන්නේ බැනියන් ගණන් කිව්ව ගමන් අන්ඩර්වෙයර් එකක් ගණන් කිව්වම ඒත් බනිනවා අපිට අන්ඩර්වෙයර් එකත් ඒ වගේ තමයි අන්ඩර්වෙයර් එක රුපියල් 900ක් 950ක් විතර වෙනවා දැන් තව දෙසැම්බර් කිට්ටු වෙනකොට මම හිතා රුපියල් 1000කටවත් ගන්න බැරි වෙයි සර තිබ්බේ 550ට 600ට පැකට් එක කෑලි දෙක විශ්වාස වලට දෙයියන් ගම පිටයි 800 අඩුවෙන් දෙන්න බෑ 250 දී බැනියම අපිට කරන්න දෙයක් නෑ මාත්තේ විශ්වාසයක් කරනවා කියන්නේ හරිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ෂෝට් එක රුපියල් 550ට 800ට එක ෂෝට් එක රුපියල් 1000ට විකුණන්න වෙලා තියෙනවා වේල් තුනෙන් එක වේලක් හරි හොයාගන්න එක අද පුදුම යුත්තයක් දවසේ වියදමට කීයක් හරි හොයාගන්න පොඩි මිනිහා බඩ පුරවගත්තේ පාන් කෑල්ලක් හරි රොටියක් හරි කාලා අද ඉතින් පාන් රොටි කනවතියා ඒවා දිහා බලන්නත් බයයි ඉතින් අහිංසක දුප්පත් මිනිසයා කොහොමද ජීවත් වෙන්නේ බත් අපේ රටේ ප්‍රධාන ආහාරය වුණත් රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ එක වේලක් හරි බත් කන්නේ අපේ රටේ කෝටි 2කට අධික ජනතාවගෙන් කීයෙන් කී දෙනාද පාන් කෑල්ලක් 4ට 5ට කඩලා කුස පුරවගත්ත මිනිස්සු ගැන සියත අපිම පසුගියදා තොරතුරු වාර්තා කළා ඒ මේ කොළඹ රටේ ප්‍රධාන වාණිජ නගරය වෙච්ච කොළඹ නගරයේම මිනිස්සු පිරිසක් මේ විදියට පාන් කෑල්ලක් කාලා කුස යන්තම් පුරවගත්ත මිනිසුන්ගේ කුස ගින්දර අද නිවන්න පාන් ගෙඩියක් ගන්න බැරි තත්වයට පත් වෙලා පාන් ගෙඩියක මිල පසුගියදා රුපියල් 300ක් දක්වා ඉහළ දැමුණා මේ තත්වයත් එක්ක පාන් පිටි මිලත් රුපියල් 350කට අධික පාපිටි කිලෝවකින් වතුකරේ පවුලකට කන්න පුළුවන් කීවේලද අසරණ කම්මැද පීඩිත අපේ රටේ මිනිස්සු අද ඔවුන්ගේ වේදනාව මෙලෙස වචනවලට පෙරළුවා වතුකරේ කට්ටිය වැඩි ගන්නේ පිටි වල තමයි රුටි තමයි කන්නේ දැන් පිටි කිලෝ එකක් 350 කියලා කියනවා 350කට පිටි කොහෙවත් නැහැ පාන් රාතලක් ගන්න බැරි වෙලා ඉන්නේ දැන් දවසකට 1000ක් පරි හම්බ වෙන්නේ ඒක මදි රුටි නෑනේ 350 මිල කොහමද කන්නේ ජීවත් වෙන්න බෑනේ වැඩිපුර ගන්න රුටි තමයි අද ගෙනාවේ දවල්ට බත් ජීවත් පාන් සහ ඒ ආශ්‍රිත කෙටි ආහාර වර්ගවල මිල ඉහළ යාම ඇතුළු ඉහළ ගිය විදුලි බිල පිළිබඳවත් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. අද වෙනකොට ආපන ශාලාවල පාන් භාගයයි පරිප්පු එකයි රුපියල් 250 සීමාවට ඇවිල්ලා තියෙනවා. අද පිටි කිලෝ එකක් ලෝක වෙළඳ පොලේ තුර්කියෙන් ගෙන රුපියල් 200යි නැව් ගාස්තු ඔය තියෙන බදු ගැහුවෙන් පස්සෙ රුපියල් 220යි 230යි. ඒ පිටි කිලෝ එකක් කොහමද රුපියල් 400 වුණේ? පාන් පිටි මාපියාව කඩිනමින් නවත්තන්න ඕන කරුණා කරලා පාන් පිටි සමාගම් වල තිබෙන ගබඩා ටික වහාම හෙට දිනේ පරීක්ෂා කරන්න. ගෑස් මිල අඩු කරා කියලා කිසිම ආකාරයෙන් කෑම මිලක් අඩු කිරීමක් අපි සිදු කරන්නේ නැහැ. මොකද අපි එදා ගෑස් මිල අඩු කරනවා අපි කිව්වා. අපි ප්ලේන්ටි රුපියල් 30 කරන්නම් කෑම මිල 110ක් අඩු කරන්නම්. හැබැයි පිටකොටුවේ තියෙන භාණ්ඩ මිල ගමට නගර ලබා දෙන්න කියලා. තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිසා ගෑස් අඩු වුණා කියලා අපිට කෑම මිල අඩු කරන්න බෑ. මේ තියෙන්නේ
අගෝස්තු මාසේ බිල රුපියල් 3179ට මෙන්න අලුත් බිල ඇවිල්ලා තිනවා ඒකක 173යි 6330යි කොහොමද වැඩිවීම දැන් මේවා ටෝටල් කාරෝ තාම ගණනය කරලා නැහැ මේවා ගණනය කරපුවාම පාම් මං හිතන්නේ 300ට ගන්න හම්බෙන්නේ නැහැ කොත්තු රුපියල් 800ට ගන්න හම්බෙන්නේ නැහැ ජනතාවට තරමක සැනසුමක් ලබා දෙමින් ලීට්‍රෝ ගෑස් මිල හෙට සිට පහළ දැමීමට නියමිතව තිබෙනවා. රුපියල් 100ක් 204 අතර මිලකින් ගෑස් මිල සංශෝධනය සිදුවනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ඉන්ධන ඇණවුම් අංශයේ පවතින අර්බුද හේතුවෙන් යලිත් පිරෝම් හල්වල ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. පාඩු ලබන බවට චෝදනා එල්ලවන ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා සැප්තැම්බර් මාස අවසානයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද නියමිතයි. හඳුන්වා දුන් ගෑස් මිල සූත්‍රයට අනුව හෙට මැදම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතයි. නව මිල සංශෝධනයත් සමග ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100ක් 200ක් අතර මිලකින් පහළ යනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අපි මේ මාසේ හඳුන්ලා දුන් මිල සූත්‍රයට අනුව ලෝක වෙළඳ පොලේ ගෑස් මිල උච්චාවචනයන්ට අනුව අපි බලාපොරොත්තු වෙනවා සවුඳා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර්වල මිල සියලුම ගෘහස්ත ගෑස් සිලින්ඩර් මිල අඩු කරන්න සඳුදා මැදම රාත්‍රියේ ඉඳලා මේ අතර ලිට්‍රෝ ගෑස් ලබා ගැනීම වෙනුවෙන් හඳුන්වා දෙන නව ජංගම දුරකථන යෙදුමක් කරා විදේශගත වූවන්ට ඩොලර් වලින් ගෙවීම් සිදු කර මෙරට සිටින පුද්ගලයන්ට ගෑස් ලබා ගැනීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම ක්‍රමවේදය හරහා ලැබෙන ඩොලර් මගින් ගෑස් සඳහා ඉදිරි මිලදී ගැනීම කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ අතර රට පුරා ඉන්ධන පිරුම් හල්වල පවතින ඉන්ධන හිඟයට ඉන්ධන ඇණවුම් අංශයේ පවතින ගැටලු හේතු වී ඇති බවයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. තෙල් සංස්ථා සතු ඉන්ධන සංචිත මේ වෙනකොට තියෙනවා. මේ වෙලා තියෙන්නේ ඇනෝම් ලබා දීමේ ප්‍රමාදය. ඒ ඇනෝම් ලබා දීමේ ප්‍රමාදය තුළ බෙදාහැරීම් ක්‍රමවේදය ප්‍රමාද වෙනවා. දැන් මේ වෙනකොට ඉන්ධන පිරුම්හල් වෙත එම ඕඩරය ලබා දීමට ඇනෝම් අංශය මගින් අවල් 10 11 පහු වෙනවා. සභාපතිතුමා ඍජු තීරණයක් අරන් තියෙනවා. මින් ඉදිරියට ඇනෝම් කරලා තියෙන ඉන්ධන ඇනෝම් නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇති වුවහොත් ආයතන දෙකේම විගණන කළමනාකරුවන්ට එය වගකීම් බාර දීලා තියෙනවා. ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කර ඉන්ධන බෙදාහැරීම සැපීම සහ නිෂ්පාදනය අත්‍යවශ්‍ය සේවා ලෙස නියම කළද ඉන්ධන පිරෝම් හල්වල ඉන්ධන නැති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ. පෙරේද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. තුන්වෙනිදා ඉඳලා කනිජ තෙල් නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සියලු දේ අත්‍යවශ්‍ය සේවා කරලා දැන් මේ මොහොත වෙන විට කනිජ තෙල් ශේෂ්ත්‍රයේ කිසිම වැඩවර්ධනයක් තියෙනවද? පෙට්‍රල් ඩීසල් ඇති වෙන්න තියෙනවා. පිරුම් වලට ගිහපුවම තෙල් ටික නැහැ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවෙලක් ලබා දීමට පත්කරන ලද කමිටුවේ සමාජිකයින් සමග විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා අද උදෑසන විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අදාළ කමිටුව එළමෙන සතියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මහජන උපයෝගිතා කොමිසම සමග සාකච්ඡා කිරීමට නියමිතයි. සැප්තැම්බර් මාස අවසන් වන විට අදාළ ප්‍රතිව්‍යුහගත යෝජනා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන තබමින් සඳහන් කළේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවලට එළඹීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජිවා පවසනවා. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා වෙත ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදලක් සැපීමට පසුගියදා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව පළ වුණා. මාස 48කට නැතහොත් වසර 4ක කාලයක් සඳහායි මෙම ණය මුදල ලබා දීමට එකඟතාව පළ වී ඇත්තේ. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජියාවා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ශ්‍රී ලංකාව මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවලට පැමිණීම ඉතා සතුටට කරුණක් බවත් එය ශ්‍රී ලංකාව වැදගත් ඉදිරි පියවරක් වන බවයි ක්‍රිස්ටලිනා සිය ට්විටර් ගිණුමේ සටහනින් පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 350ක් ලැබීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාළ ණය මුදල ලබා දීමට එකඟතාවය පළ කිරීමේදී මෙරට රාජ්‍ය ආයතන 30කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගත කිරීමටද ලක් රජයට යෝජනා කර තිබෙනවා. මහා ලොකු ජාරුවට ගාමයට පත් වෙලා ඉන්න කට්ටිය ඊයේ පෙරේදා වෙනකන් IMF එකට කියන්නේ කුණුහරුපයක් කියලා තමයි අපිව විවේචනය කරේ. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියන එක පිළිබඳව තාම ජනතාවට කිසිම අවබෝධයක් නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලම කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න මොකද්ද මේ ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක එකඟ වෙච්ච අසංකරපෝ මාණ්ඩලික ගිවිසුම මොකද්ද?
අඟහරුවාද උදේට කරුණා කරලා මේක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. ආණ්ඩුවේ නිවත්වේ ස්වාධීන වූ පක්ෂ එකමුතුවෙන් ගොඩ නැගුණු නව සභාගය අද එළිදැක්වුණා. එය නම් කර ඇත්තේ උත්තර ලංකා සභාගය ලෙසයි. මෙම සභාගයට පක්ෂ හතක් ඇතුළත්. ස්වාධීන පක්ෂ එකමුතුවෙන් ගොඩනැගුණු නව සභාගය එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ස්වාධීන පක්ෂ එකමුතුවෙන් පිහිටවනු ලැබූ මෙම නව සන්ධානයට පාර්ශව හතක් එක්ව සිටිනවා. ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ, ලංකා සම සමාජ පක්ෂ, යුතුකම ජාතික සංවිධානය සහ විජයධරණී ජාතික සභාව මෙහි පාර්ශවකරුවන් වනවා. මෙම නව සභාගයේ සභාපතිත්වයේ හිමිවැත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශටයි. අපි ගෙවනවා බදු වලින් 85%ක්. ඉහළම පන්තිය ගෙවනවා බදු වලින් 15%. මේක තවත් වැඩි වෙනවා. අපිට 90ක් ගෙවන්න වෙනවා. එයාලගේ වාවි 10ක්. එතකොට මේම ධර්මූතයට මුණ දෙන්න. මේකද උද්දමනයට මේ රට ලෑස්ති කරන විදිය. ඒ නිසා අපි අද තියෙන යෝජනාව ප්‍රතික්ෂේප කර මේ උත්තර ලංකා සභාවේ අපි ඉල්ලනවා හැමෝම එකව සමානව මේකේ බරදී ඉන්න ඕන. වැරදි නලවන දේශපාලන බලවේගයක් නෙවෙයි උත්තර සපයන උත්තර පැල කරන මහජනය එක එකට අත්වල බැඳගෙන උත්තර නගා හිටවන උත්තම දේශපාලන සන්ධානයක් අද මේ රටට ඕනේ. ඒ දේශපාලන සභාගය තමයි අද අපි මේ ගොඩ නැගුවේ. ජනයා පිනවන කෙනා තමයි රජු. අපේ පහුගිය ටිකේ අවුරුදු බර ගාණක් තිස්සේ හිටපු රජවරු බොහොමයක් හොඳට මහජනය පිනෙව්වා. ලංකාව ගත්ත වාණිජ ණය වලින් 80%ක් ගත්තේ යහපාලන ආණ්ඩුව. ඒකේ හිටපු අගමැතිතුමා තමයි දැන් ජනාධිපති. දැන් එතුමා තමයි දොස්තර වෙලා තියෙන්නේ ලෙඩේ. ලෙඩේ හදන්න ලොකුවට සම්මාදම් වුණේ අවුරුදු 4 මාර. ගෝඨාභය රාජපක්ෂ පාලනයේට අපට තියෙන ප්‍රබල විවේචනය තමයි එන්න තියෙන අභියෝග කලින් හඳුනගෙන පිළිගෙන එයට මුහුණ දීම සඳහා කිසිම සැලැස්මක් අදු වෙ නැති එක. පීබී ජයසුන්දරගේ ලනු කාපු එක, බැසිල් රාජපක්ෂලගේ පවුලේ ලනු කාපු එක, ඒ වගේම ජීවිතයේ අන්තිම කාලේ ඇමරිකාවට වෙලා දරු මුණුමුරු එක්ක ඉන්න තියෙන සිහිනය නිසා ඒ මානසික බාධාව තියාගෙන ප්‍රශ්න දිහා බලපු එක. ඒ විසින් තමයි අන්තිමට ජනාධිපති මන්දිරේ අතහැරලා පලා යන මට්ටමකට ඇද වැටුනේ. අපි මේ ගම් වතුරට ගලාගෙන ආපු කුරුම්බ කොඹ නෙවෙයි. අපි උඩුගම් බලා පීනපු මිනිස්සු, අපි උඩුගම් බලා පීනන්න සූදානම් මිනිස්සු. නැවත වතාව මේ මව්බිමේ ජනතාවගේ පැතුම් මිටවන තුරුම අපි උඩුගම් බලා පීනන්න සූදානම් කියන්නේ අපි මෙතනට ආවේ. අපි නායකයෝ රජ කරපු යුගයේ ඉවරයි, පවුල් රජ කරපු යුගයේ ඉවරයි. ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් නායකත්වයේ තබාගෙන ජනතාව රජ කරවන යුගයයි අද අපි ආරම්භ කරන්න කියන එක අපි අද සමස්ත ජාතියටම සිහිපත් කරනවා. අමතක කරන්න එපා, මේ ලබා ගන්න සෑම ඩොලරයක්ම පොලිස් සමග ආපසු ගෙවිය යුතුයි. අපි අද උජාරුවට කාලා බීලා ඉන්නේ අපේ ආදරණීය දරුවන් මත බරපටවන්න. අපේ දරුවන් උගසට තියලායි අපි අද කාලා බීලා ඉන්නේ. අපි පිට රටවලින් ඉල්ලන්න ඕනි ණය නෙවෙයි, අපේ මිත්‍ර රටවලින් අපි ඉල්ලන්න ඕනි ආයෝජන. මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි යෝධ ණය ගත්තා, මහා යෝධ පාරවල්, මහා විශාල ලක්ෂ ගණන් ඉඩම් දෙන වැඩසටහන් හැදුවා. කොහොමද මේ සූර්යාලෝකයේ ප්‍රශ්නේ, මේ බලශක්ති ප්‍රශ්නේ විසඳ අපේ මේ ඇමති ප්‍රතිපත්තිය හදලා තියනවද? මෙච්චර අර්බුදයක් තියෙන රටක අද වෙනකන් බලශක්ති ප්‍රතිපත්තිය හදලා නැහැ. මං දැන් පාර්ලිමේන්තුවේ 3 සැරයක් ප්‍රශ්න කරා. කිසිම දේශපාලන පක්ෂයක් මේක අහන්නේ නැහැ. අවුරුදු 4ටම ඔය IMF එකෙන් හම්බ වෙන්නේ මොකද්ද? IMF එකෙන් හම්බ වෙන්නේ අපට $4 billion මාස 48කට. ඒ කියන්නේ 3.90යි අත්තට. ඕකෙන් පුළුවන්ද මේ අර්බුදේ ජයගන්න? ජයගන්න බෑ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රටේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සුවබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බහර දී තිබෙනවා. ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාවය සමනය කිරීමට කඩිනමින් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ. ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්න අනෙකුත් අවශ්‍යතා පිළිබඳව ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේදී පවතින අඩුපාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබෙනවා.
ඖෂධ සඳහා රජය දරුණු ලබන මුදලින් 40%කට ආසන ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සුලින් හිඟයක්ද පවතින අතර එම ගැටලුව කඩිනමින් निराකරණය කර ගැනීමට පියවර ගත යුතු බවයි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නේ. ඖෂධ මිල ඉහළ යාම අද වන විට රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇති අතර අත්‍යවශ්‍ය ඖෂධ සඳහා යම් සහනයක් ලබා දීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක අවශ්‍යතාවයද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. මෙම සාකච්ඡාවෙන් අනතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතින්ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. සෞඛ්‍ය ශාස්ත්‍රයට සහ වෛද්‍යවරුන්ට මේ පොහොතේ බලපාන බරපතල ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කරලා ඉතාම සාධනීය තැන්වලට එන්න සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සමග අපේ සංගමයට හැකුණා. රටේ මේ මොහොතේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් තත්ත්වය අපි විශේෂයෙන්ම මුලින්ම ජනාධිපතිතුමාට අවධාරණය කරපු කාරණයක්. රජයේ වෛද්‍යානික සංගමයේ විතර මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න ත්‍රිපොත්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටුව හරහා අපිට නිර්දේශ 10ක් ලැබිලා තියෙනවා. මේ නිර්දේශ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යොමු කරලා තිනවා. මේ නිර්දේශ ජනාධිපතිතුමා වෙත අපි බාර දුන්නා. ජනාධිපතිතුමාගේ එකඟතාවය පළ වුණා. අපි මේ ඉදිරිපත් කරපු යෝජනා සැලකිල්ලට අරගෙන ජනතාවට ඔරොත්තු දිය හැකි මිලකට ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළ මේ ප්‍රතිපත්තිමය තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි කියලා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් පාර්ලිමේන්තුවෙන් ඇහුණු කතාවකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. කතිකයා රෝහිත අබේ ගුණවර්ධන අහලම බලමු නේද. හෙට මේ පාර්ලිමේන්තුවට බුදුහාමුදුරුව වැඩියා. ජේසුස් වහන්සේ ආවත් අල්ලා දෙවියෝ ආවත් අනේ හොරා කියලා කියන. දැන් මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මොහොමඩ් නබීතුමා පාර්ලිමේන්තු ආවත් රටේ ජනතාව කියාවිලු හොරු කියලා. අනේ අපොයි ඒ තරමටම මේ රෝහිතලා උත්කෘෂ්ටයි නිමලයි නිර්මලයි පිරිසිදුයි ශ්‍රේෂ්ඨයි හොරා කාලම නැහැ කොටින්ම කිව්වොත් සියඹල කාලම නැහැ අඹ දැකලම නැහැ කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ මුලින්ම මේ ශ්‍රේෂ්ඨ ආගමික ශාස්ත්‍රවරුන්ව තමන්ලා වගේ කුණු පංචස්කන්ධවලට සමාන කරමින් කළ කතාව ගැන අපට කියන්න තියෙන්නේ ලැජ්ජයි අජූතයි මජරයි අප්‍රසන්නයි අනුවණයි කියලා විතරයි සිදුහත් කුමාරයා ගිහි ජීවිතය අතහරින්නෙම සක් විති රජකමත් එක්ක රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන සියලු සැප සම්පත් සහිත මාලිගා දැසි දැස්සන් සියල්ල අතහැරලයි සිදුහත් කුමරු බුදු වෙන්නට යන්නේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සර්ව බලධාරි දෙවියන්ගේ පුත්‍රයා ලෙසයි ලෝකයට එන්නේ. හැබැයි වඩු වැඩ කරන සාමාන්‍ය පවුලකයි උපදින්නේ. උපදින්නෙත් ගව ඔරුවක ගව මඩුවක හාන් රෙදි කෑල්ලකින් ඔතලා. ලොකු මහත් උනේත් එහෙම තමයි. කුරුසියේ ඇන ගහලා මරලා දානකම් නිකම්ම නිකං හන රෙදි කඩක් ඉනේ දවටගෙන සෙරප්පුත් නැතිව හිස් පාදවලින් තමයි දුගියන් හොයාගෙන ගියේ. මොහොමඩ් නබීතුමාත් ලෝකයට දේශනා කළේ යුක්තිය සාධාරණයේ සහ පවෙන් මිදීම ගැනයි. දැන් ඉතින් බලමුකෝ රෝහිතලා ඉන්න ඔය දියවන්නාවේ ඉන්න බොහෝ දෙනෙකුට ඇයි ජනතාව හොරු කියන්නේ කියලා. මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා අතහැරලා ඇවිත් විඳින දුක හින්දාද අප්පා පව් නේද. ගමේ හිටියේ ඡන්දයට එන්නට පෙර අන්තිම අමාරුවෙන් සමහරු පාපැදියෙන් ගියේ. අද කොහොමද සමහරුන්ට රම්මේ සුරම්මේ සුබ යස රංග මේ ආදී නම් කීයකින් සුපිරි ගෙවල් තියෙනවද? ඒවා ගෙවල් නෙමෙයි මාලිගා. එක් ඇමතියෙකුට අයිති නිවාස 6ක් පසුගිය දවස්වල ගිනි තියලා තිබුණා. නිවාස 6ක්. ඒවා මාලිගා වගේ නිවාස. යාන වාහනත් එහෙමම තමයි. අඳින්නේ ලෝකයේ තියෙන ඉහළම බ්‍රෑන්ඩ් ඇඳුම්. තුන් වේලම කන්නේ ලෝකයේ තියෙන හොඳම කෑම. එහෙම කන අයගේ හිතේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මොහොමඩ් නබීතුමාලා ඒ ආවත් ජනතාව හොරු කියයිලු නේද. බුදුරජාණන් වහන්සේ සිය කසාවතට ගත්තේ සොහොන්වල සිරුරු ඔතලා තිබුණු රෙදි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ තියෙන්නේ
අත්හැරීම. ඔව් ඔය 80 පැනලත් අත්හරින්නේ නැතුව බදාගෙන ඉන්න එක ගැන නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. දන්නවද ක්‍රිස්තුස් වහන්සේට දසවද දීලා කුරුසියේ ඇන ගැසුවේ ඇයි කියලා? ඔය දියවන්නාවේ ඉන්න සමහර හොරු වගේම අය එදත් හිටියා. බදුබර පටවමින් ජනතාව හූරා කෑ ධනපතියන්ට හොර පූජකයන්ට එරෙහිවයි ක්‍රිස්තුස් වහන්සේ දා නැගී සිටියේ. ඒ නිසා තමයි එදා ඒ හොරු රැළ එකතු වෙලා ක්‍රිස්තුස් වහන්සේව අල්ලලා කුරුසි යන ගහලා මැරුවේ. එකම එක ප්‍රශ්නයක් අහන්න දෙහෙනම් පුළුවන් නම් උත්තර දෙන්නකො. පඩිය කීයද? මන්ත්‍රී මැති ඇමති වැටුප කීයද? අපි හිතමුකෝ පොඩි ගාණක් තියෙන්නේ, වුණාට කිව්වොත් ලැජ්ජ හිතේ නිසා අපි හිතමුකෝ රුපියල් ලක්ෂ දෙකක් කියලා. දීමනා වරප්‍රසාද සියල්ලත් එක්ක මාසයකටම ලක්ෂ පහක් කියලා හිතමු. වසරකට කීයද? 12 වැඩි කිරීම පහ, ලක්ෂ 60ක් විතරනේ ලැබෙන්නේ නේද? ඇත්තටම මූලික වැටුප නම් 54,000යි. ඉතින් අපට කියන්නකෝ, අම්මා අප්පගෙන් උරුම වුණ මහා ධනස්කන්ධයත් දෑවැද්දට ලැබුණු මහා ධනයත් මේ සියල්ලම එකතු කරලා ඔය කාගේ දැන් තියෙන ධනය ගැන කියන්නකෝ පුළුවන් නම්, ඔය තරම් සුපිරි ජීවිත ගත කරන්නේ කොහොමද කියලා අනේ රටවැසියන් වට අපිටත් කියලා දෙන්නකෝ. ඒ කියන්නේ තමුන්ලගේ සැප සුරසැප ජීවිත ගැන ජනතාවට කියන්න. එතකොට ජනතාවත් ඒ ක්‍රමයේ හොයාගනීවි දියුණු වෙන්න නේද? පව් කියලා හිතෙන්නේ මට විතරද? මේ රට බංකොලොත් කළ විදිහ, මේ රටේ ධනය හොරා කෑ විදිහ ආන්න එතකොට ජනතාව හොඳට තේරුම් ගනීවි. ඇත්තම කිව්වොත් හොඳේ, ඒගොල්ලෝ ඇත්තම කිව්වොත් ජීවිතේට රැකියාවක් කරලා නැති, අදටත් කරන්නේ නැති සමහර පුතාලට සිංහ රාජ්‍ය ඇතුලේ සුපිරි හෝටල් අයිති වුණේ සක්‍රයමවල දීලාද? රට පුරාම හෝටල්, පෙට්‍රල් ෂෙඩ්, මහා ව්‍යාපාර ඉස්කාගාර අයිති කී දෙනෙකු ඉන්නවද? පුදුම සාධාරණ ධනයක් නේද? සතෙන් සතේ එකතු කරලා හදපුවා වෙන්න ඇති නේද? එහෙම නැතුව කොමිස් ගහලා හොරා කාලා හදපුවා නම් වෙන්න බෑ නේද? ඔව්ද නැද්ද? ඔව්නේ. එකම දේ, මේ හොරු අද ජාලයක්. සමහරුන්ගේ ව්‍යාපාර ගොඩනැගිලි තියෙන්නේ තමන්ගේ හොඳම යාළුවන්ගේ, ඥාතීන්ගේ, ළඟම මිතුරන්ගේ නමට. ඒ අය පැනලා කියනවා, නෑ අනේ ඒ බබාගේ නෙමේ, මේ මගේ ව්‍යාපාර, මම බබා හම්බ කළ දේවල් කියලා කියනවා. ඇත්තම කිව්වොත් මේ රටේ සමහර ප්‍රකෝටිපතියන් මේ දේශපාලන ජාලයේ හොරුන් එක්ක බැඳිලා ඉන්නේ. හොරා කන සල්ලි, කොමිස් ගහන සල්ලි මැනේජ් කරන හොර ව්‍යාපාරික රැළකුත් මේ රටේ ඉන්නවා. කවද හරි දවසක මේ රටේ රටවැසියන් මෙන්න මේක තේරුම් ගත්තාට ඔය දියවන්නාවේ කතාව වෙනස් වේවි. දියවන්නාවේ ඉන්න අයගේ පවුල්, නෑදෑ, හිත මිතුරන් මේසා විශාල ලෙස ධනෙන් ආඩ්‍ය වී සිටින්නේ, ධනපතියන් වී සිටින්නේ අපව දුප්පත් කරලා කියලා මතක තියාගමු. මේ ලස්සන රට ලෝකයේ හැමුවේ බංකොලොත් කළේ මේ දේශපාලනඥයින් පොහොසත් වෙන්න හොරා කාපු නිසා කියලා මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ වැනි ආගමික ශාස්ත්‍රවරුන් ජීවිතය අත්හැරියේ රම්ම්‍ය සුරම්ම්‍ය මාලිගා හෝ සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලේ නෙවෙයි කියලත් මතක තියාගන්න. එහෙම දන්නේ නැත්නම් හොඳ සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් බණක් දහමක් අහගෙන දැන්වත් ජීවිතේ හදාගන්න කියලා රෝහිතලගේ පන්නේ දේශපාලනඥයින්ට මතක් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය. ඔබේ දේශයේ මහා විදේශ රැකියා කාර්යාලය, කුරුණෑගල ග්‍රීන්වේ. වර්තමාන ආණ්ඩුව රාජපක්ෂලාට දේශපාලනයේ ඉදිරි ගමන යාම සඳහා පාවඩ එළමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රාජපක්ෂලා සුරකින ආණ්ඩුව ජනතාවට මල්වඩම් එලන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඒ කටාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ කටාන ආසන බල මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. මේ තරුණ මර්ධනයට, මේ තරුණ දඩයමට අපි සහමුලින්ම විරුද්ධයි. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ ජනාධිපති පාලනය තුළ අද එතුමා මොකද කරන්නේ? එතුමා පාවඩ එළලනවා රාජපක්ෂලට ආපහු මේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්න. රාජපක්ෂ පරපුරට පාවඩ එළමින් මේ රටේ ලක්ෂ 220ට මල්වඩම් යවනවා, කැරකොප්පුවට යවනවා, සොහොන් කොතට යවනවා. ඒකට අපි ඉඩ දමන්නේ නැහැ.
ඒ හොරකම් වලට සම්බන්ධ වුණු සියලුම දෙනාව නීති අහමුවට ගෙනවිලා ඒ වගකීම ඉෂ්ට සිද්ධ කිරීම සරත් ෆොන්සේක මැතිතුමාට බාර දෙනවයි කියපු වචනය අපි ආපහු ගන්නෙ නෑ. දැන් වන් ෂොටුත් එළිය ඉන්න හින්දා එතුමත් කැප වුණා දූෂණයට විරුද්ධව කටයුතු කරන්න. දැන් හොඳ ඩබලක් ඉන්නවා සරත් ෆොන්සේක මැතිතුමත් රංජන් රාමනායක මැතිතුමත්. මං හිතන්නේ ඒ දෙපළම මේ රටේ මුදල් හොරා කාපු අය නෙවෙයි වංචා කරපු අය නෙවෙයි. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ගොඩ වහිනකොට පාන් ගෙඩිය 300යි. යනකොට කීයද? 170යි. අර අර කියන්නේ බේකරි ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා 60ට තිබ්බ පාන් ගෙඩිය 300ට වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි. ලබන සෞඳ ඉඳලා දුරකතන ගාස්තු 120කින් වැඩි කරනවා. අද මිනිස්සුන්ට පානුයි පරිප්පු කනවයි කියන එකම අද මං හිතන්නේ ඒක සුභෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. අර මහා බැංකුවේ අධිපතිතුමා කිව්වා වගේ මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ මිනිස්සු හෙට අනිද්දා නැගිටින්න පටන් ගත්තොත් නම් මම හිතන්නේ නැහැ මේ ඉන්න පාලකයන්ට කොහෙ ගිහිල්ලා නවතින්න වෙයිද කියන එක. මෙතෙක්කල් කවදාකවත් උසාවියන්න උසාවියෙන් කට්ටි පැනපැන හිටපු ගෝඨාභය රාජපක්ෂට උසාවියන්න සිද්ධ වෙයි කියලා අපි හිතනවා. මොකද සමහර නඩු දැන් ලේසි කරලා තියෙන්නේ. මෙග්ඥාන ගනුදෙනු පිළිබඳව දෑගේ ඥාති සහෝදරයා උදයන්ග විරුතුංග මහත්තයා ප්‍රසිද්ධිය කියනවා ඒ වංචාව යා කරා කියලා. ගෝඨාභය මේ වැඩේ කරා කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය ආසියාවේ ලෝකෙත් සිටින බල සම්පන්නම නායකයෙක් බව ඔබට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරොත් බලාගන්න පුළුවන්කම තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අයිකෝට් ඇන්දට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටයිකෝට් එක පිටිපස්සේ ඉන්නේ සාටක දාගත්ත සාටක හොරු ටික සාටක නඩ මේ රට විනාශ කරපු කඳවුර. එක්සත් ජාතික පක්ෂය කවදාවත් වැඩ නොකර දුර්වල වෙලා හැම නැත්නම් ෆේල් වෙලා පරාජයට පත් වෙච්ච පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය හැමදාම පරාජයට පත් වුනේ හිස් පොරොන්දු වලින් ජනතාව මුලා වීම නිසා තමයි එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා රට දාලා ගියා අගමැතිතුමා අසුර ඇමතිවරු අසුර ඊට පස්සේ මේ මියුසිකල් චෙයාර්ස් සංගීත පුටු තරගයකින් ජනාධිපතිවරේ පත් කරගත්තා ආයිත් අස්වැත්ත ඇමතිවරු ආයිත් පත් වුණා ඉතින් දැන් ජනවරමක් නැහැ මේ ආණ්ඩුවට. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.